රත්මලාන ගුවන් හමුදා කඳුරේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන පිහිනුම් තටාකය සහ ජල ක්‍රීඩා සංකීර්ණය ඊයේ විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පිහිනුම් තටාංගණයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2009 අප්‍රේල් මාසයේදී. අවශ්‍ය තාක්ෂණික දැනුම මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය සහ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සපයනු ලැබුවා. දිගින් මීටර 50ක් හා පළලින් මීටර 25ක් වන පිහිනුම් තටාකය තීරු 10කින් සමන්විතයි. ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් 16 කෝටියක්. ප්‍රේක්ෂකයන් දහස්කට රැඳී සිටි හැකි පරියන්තයක්ද මීට ඇතුළත්. ගුවන් හමුදා නිලධාරීන් සහ පාසල් සිසුන් සහභාගී වූ සංදර්ශනයක්ද මෙහිදී පැවැත්ුණා. ඉදිකිරීම වලට සහය දුන් නිලධාරීන් සමග ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. ගුවන් හමුදාපති එයා මාෂල් ගගන් බුලත්සිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සබරගමු පළාත් සභාවට එක් වූ නව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඊයේ දිනුම් දුන්නා. ඔවුන්පත් කෙරුණේ හිටපු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබීමේ නැති වූ පුරප්පාඩු සඳහායි. නව මන්ත්‍රීවරුන් පළාත් සභා සභාපති කාංචන ජයරත්න මහතා ඉදිරියේ දිනුම් දුන්නා. ලක්ෂ්මන් කොඩිකාර, උපුල් බණ්ඩාර, සිරිල් පල්ලේපොළ, නිමල් විජේනායක සහ කේල් රත්නායක යන මන්ත්‍රීවරු මහත්වරුන්ට මන්ත්‍රී දුර හිමි වුණා. ඔවුන් තෝරා ගැනුණේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ලැබූ මනාපොළ ප්‍රමුඛතාව මතයි. සබරගමු පළාත් සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී දුර දෙක සඳහා මෙතෙක් කිසිවෙකු පත් කර නැහැ. අනුරාධපුර ඓතිහාසික මහමෙවුන උයනේ සමාධි බුද්ධ ප්‍රතිමාවට සමාන තවත් බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳවයි මේ පුවත. විරසන ඉරියවෙන් සහ සමාධි මුද්‍රාවෙන් වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමාව මාතෘකා කලා සම්ප්‍රදායට අයත් බවයි පුරා විද්‍යාචාර්යන් පෙන්වා දෙන්නේ. හොරුපතාන ගලෙන් බිඳුනුවව ප්‍රධාන මාර්ගයේ දියුල්වව ගම්මානයේ පිහිටි පුරා විද්‍යා ස්ථානයේ මේ අප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමාව දැකගත හැකි. එහි පෞරාණික නටබුන් පැතිර පවතින භූමි ප්‍රමාණය අක්කර 25කට අධිකයි. මේ හඳුනාගෙන තිබෙන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් ප්‍රාදේශීය ස්ථානයක් ලෙසයි. මහමෙවුන උයනේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිමවා ඇති හුණුගල් වලට සමාන පාෂාණයකින් මේ බුද්ධ ප්‍රතිමාවද නෙලා තිබීම විශේෂත්වයක්. වවුනියාව නගරයේ කැලිකසල ඉවත් නොකිරීමෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රැසක් මතුව තිබෙනවා. වවුනියාව නගර සභා සේවකයන්ගේ වැඩ වර්ජනයක් මීට හේතුවයි. වර්ජනයේ දින හතරක් පුරා ක්‍රියාත්මකයි. ඊට මෙතෙක් විසඳුමක් ලැබී නැහැ. වර්ජකයන් බලධාරීන් ඉල්ලා සිටින්නේ තම වැටුපා දීමනා නිසි පරිදි ලබා දෙන ලෙසයි. වර්ජනයේ හේතුවෙන් නගර ස්ථාන රැසක කසල ගොඩ ගැසී තිබෙනවා. මිනිසා දැඩි දුර්ගන්ධයක් පවතින අතර නගරවාසීන්ගේ සෞඛ්‍යයට දේ බලපාන බව අප වාර්තාකරු කියා සිටියා. අම්පාර මහොය මාර්ගයේ කෙවිලියා මඩුව වනරක්ෂිතයේ දැව කපමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැටලීම සිදු කරුණේ වන සංරක්ෂණ නිලධාරීන් සහ මංගලගම පොලිසියේ ඒකාබද්ධවයි. ප්‍රවාහනයේ සූදානම් කර තිබූ දැව තොගයක්ද අත්අඩංගුවට ගැනුණා. දැව ඉරීම සඳහා භාවිත කළ යන්ත්‍රයක් සහ ට්‍රැක්ටරයක්ද සොයා ගැනුණා. ජාවාරම කලක සිට පැවති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. වනතරේ ස්ථාන කිහිපයකින් කපා දැමූ දැව සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. සැකකරුවන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඕරුබොක්ක කිරලපන පාසල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. දෙබර ප්‍රහාරයකට ලක්ව 17 දෙනෙකු රෝහල් ගත කිරීම ඊට හේතුවයි. පාසල දරුවන් ඇතුළු 30 දෙනෙකු දෙබර ප්‍රහාරයට ලක් වුණා. අසාධ්‍ය තත්ත්වයේ පසු 17 දෙනෙකු ඌරුබොක්ක හීගොඩ දිසාරෝහලට ඇතුළත් කරනු ලැබුවා. ගුරුවරියක ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා තිබෙනවා. පාසල වසා තමා එම භූමිය ඇති දෙබර කූඩ ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන ඇතැයි අප වාර්තාකරු කියා සිටියා.
නයා සහ මුගටියා තරමට නොවුනත් මුගටියා සහ බලලා කියන්නේ සතුරන් දෙදෙනෙක්. ඒත් මේ පුවත ඊට වඩා වෙනස්. වෛරයෙන් පසුවීම සුදුසු නැති බව තේරුම්ගත් මේ මිතුරන් මිනිස් සමාජයටත් ආදර්ශයක්. මේ දුර්ලභ මිත්‍රත්වය අපට දක්නට ලැබුණේ බලපිටියේ ඒ චන්දසිරි මහතාගේ නිවසේදී. පාරේ අතරමං වූ සිටි මුගටි පැටියා නිවසට ගෙන චන්දසිරි මහතා එම පටවා බලල් පැටවුන් සමග එක් කළා. දැන් මේ පැටවුන් සියලු දෙනාම එකම බලල් මවකගෙන් කිරිබී වැඩෙනවා. බැලලි සහ බලල් පැටවුන්ගේ ආදරය ලැබමින් මුගටි පැටියා වාසය කිරීම සිත් අලවන දසුණක්. විරාමකින් අනතුරුව විදේශ සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්නා.